ඉතින් මේ නිතර නිතර අපේ සාගරය මගෙන් අහනවා අයියේ දෙයියෝ දැක්කද? ඉතින් එයා අපේ ගෙදර පැත්තේ ආවෙ නෑ නේ අර. දෙයියෝ බලන්නද? ඔව්. වඩදි මම මොකුත් කියන්නේ නෑ. මේ ඉතින් දෙයියෝ දැක්කද කියලා අහනවා මගේ. හා. මම පස්සේ ගියා ඔව් ඔව් මල්ලි දැන් මම දෙයියෝ දැකලා ආවේ. හා ඉතින් දෙයියෝ දැක්කද ඔයා? ආ. අනේ අයියේ එහෙනම් අයියේ තරහ නැතුව මෙන්න මෙල් ලියුම දෙයියන්ට දෙන්නකෝ. මං ඉතින් එළිම අරන් ගෙදර ගියා. දැන් හැමදාම දකින දකින වෙලාවට මයෙන් අහනවා අයියේ දෙයියන්ට අර ලියුම දුන්නද? අර ලියුම හරි නේද? පෙන්නුව නේද? ආ ෆිට් නේද? ෆිට් නේද? පස්සේ බැරිම දැන මං ගෙදර ගිහලා බැලුවා මොකද්ද මේ ලියුම කියලා. එළියුමේ දිනනවා අනේ දෙවියනේ මම මේ දවස් ටිකේ වේලෙනවා සතේ අතේ නැ පුළුවන් නම් රුපියල් 200ක් විතර එවන්නකො සාගා පස්සේ දින මට දුක හිතුණා හා මං ඔන්න ඔය රුපියල් 200ක් දුන්නා 200ක් දුන්නේ නැ මම 100ක් දුන්නා ඒ එන්විලප් එකේම දාලා කුළු ලෝබය 100ක් ගිල දුන්නා ආ වෙන්න තමුන්ගේ ලියුම අයියේ දෙයියෝ මට රිප්ලයි එකක් දුන්නද? ඔව් මල්ලි ඔන්න ඔය තියාගන්නකෝ. පවුලිදී. ඔව් අයින්සකේ. පස්සේ කොමාරි ඉන්න සන්තෝෂෙන් හිටියා. අනේ. පෙරේදා. ඔව්. මට ආයෙ ලියුමක් දෙනවා. අයිය තරහ නැතුව අයිය මේ මේක අනිවාර්යෙන්ම දෙයියන්ට දෙන්න ඕනේ ආ. හා. හරි. ඊළඟ මං පල්ලෙහාට ගිහිල්ලා ලියුම දිගාරලා බැලුවා. මේක ලියලා දෙවියනේ මට සල්ලි ටික නම් හම්බ වුණා. Thank you ආ. Thank you very much. මේ පර පොල් හොරාට නම් දෙන්න එපා. මේ රුපියල් 100ක් හොරකම් කරලා. ආයේ වෙනවා නම් දෙවියනේ කෑෂ් චෙක් එක අම්මේ වන්න. නැත්නම් account number එක තියෙනවා යට. ඒකට deposit කරන්න. අනේ අපි සාගරය අසරණයා.